ගම්පිරලි වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරන ලද එක් එක් ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කරන ලද අරමුණු ඉටු වූ බවට අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහතික විය හැකිද නිකුත් කළ චක්‍රලේඛ අනුව දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අධීක්ෂණ යටතේ ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇතැයි පවසා ඇත ඒ පිළිබඳව සමාලෝචනයක් මහට දැනට ලැබී නැත අවශ්‍ය නම් එවැනි සමාලෝචනයක් කළ හැකි බව දන්වා දෙනවා සංවිධායක අද අද පත්‍රයේ තිබ්බ මේ මෘතදේහ 20ක් ගැට මරණ පරීක්ෂණයක් කරන්න ඇතුව මෙහෙම මෘතදේහ මෙහෙම that is exactly what he raised so it has been repeated by මරණ පරීක්ෂණයක් නැතුව මේ මෘතදේහයන් අදහන්නේ බෝබදාඩේ කරන්න බෑ තාත්තට අම්මටයි කොරණා නෑ දවස් 20 දරුවට කොරණා වෙලා ඉතින් ලෝකෙම කඳුළු දක්වන වෙලාවදී මුස්ලිම් දවස් 20 දරුවෙ පුච්චලා තිනවා මේ දරුවා වෙනුවත් අපිට සහනයක් ලබා දෙන්න මේ රටේ බෞද්ධ රාජ්‍යයක් විදියට අපි තාමත්ම බෞද්ධකම ගරුකරන රටක අපේ රත්ගම ප්‍රදේශයේ ඩෙන්මාර්ක්යේ ඉඳලා ඒක වෙනම නගන්න ඔබතුමා ඒ කියන්නේ මේ ප්‍රශ්නේ උත්තර දෙන්න හරි ඉන්න කාලේ ප්‍රවේශම් කරගනිමු ඔබතුමා දන්නවද දන්නේ අද ලෝක මානව අයිතිවාසිකම් දිනේ භාෂණීය නිදහස තියෙනවා මානව අයිතිවාසිකම් සිවිල් අයිතිවාසිකම් ආර්ථික සමාජීය සංස්කෘතික අයිතිවාසිකම් තිබෙනවා ඔබතුමාගේ අවධානයට ලක් කරන්න කැමති මේ වාර්තාව බන්ධනාගාර ඒ මිනිමරුම් පිළිබඳව සිටියේ යුතු රැඳවියන්ගේ ජනගහනයට වැඩිය තුන් ගුණයක් ඉඳලා තියෙනවා එතකොට මේ නිරීක්ෂණවල කියනවා තදබදයේ උණ රෝගයේ පැතිරීම නිසා මේ කරපු උද්ඝෝෂණය සාධාරණයි කියලා එතකොට මේ සාධාරණ උද්ඝෝෂණයකට ආහාර ඉල්ල උද්ඝෝෂණයට තමයි වෙඩි තියලා තියෙන්නේ මොනවද නිර්දේශ වලින් කියන්නේ ඉක්මනින් PCR පරීක්ෂණ කරන්න නිලධාරීන් වැඩි කරන්න අනුභව කරන්න පුළුවන් ආහාර ලබා දෙන්න බෙහෙත් ලබා දීම යථා තත්ත්වයට පත් කරන්න ලෝක මානව අයිතිවාසිකම් දිනේ දවසේ අපි පැහැදිලිව කියන්නට ඕන මේ වார்த்தාව පෙන්눔 කරලා තිබෙනවා මහර බන්ධනාගාර සිද්ධිය තුල මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා තිබෙනවා ගරු කතානායකතුමනි ඔඩිටර් ජෙනරල් ඩිපාර්ට්මන්ට් එකට දීපු උත්තරයේ පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් ඒ ICTA නිලධාරීන් කරනවා ඔඩිටර් ජෙනරල් එකේ තියෙනවා මේ මිලියන 6.4 ගත්තේ Google loan ප්‍රොජෙක්ට් එකකට නෙමෙයි කියලා ගරු කතානායකතු කොහොමද මේ පාර්ලිමේන්තුවේ මෙච්චර බොරු කියන්නේ ඔඩිටර් ජෙනරල් එකට අපි ඇරියා මෙන්න මේකේ 64 ලක්ෂ වියදම් වෙච්ච වියදම් කියලා ඒ කෑල්ල තියෙනකොට පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාවේ කොහොමද මෙහෙම දාන්නේ චරිතය හෙරද්ද ටැග් කරනවා ගරු කතානායකතු පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාව ට්වීට් එක කාගෙටද තියෙන්නේ පාර්ලිමේන්තු ලාන් චනේ උපයෝගී කරගෙන ට්වීට් කරන්න කවුද කියන එක දන්නේ නැද්ද? ඒකත් හොයලා බලන්න ඕන. මේ කාරණාව ගැන කෝප් කමිටුවේ සභාපතිතුමා සභාගාරයේ ඉන්නවා. සභාපතිතුමාට අවස්ථාවක් දෙන්න පැහැදිලි කරන්න. මම කතා කරන්නේ කෝප් කමිටුවේ අන්තර්ගතේවත් සිදුණු කතන්දර නෙවෙයි. ගරු කතානායකතුමත් ගරු මහලේකම්තුමත් දැනගෙන ඉන්නට ඕන පාර්ලිමේන්තු ලාංඡනය උපයෝගී කරගෙන ට්වීට් කරන්නේ කවුද කියන එක ගැන උත්තරයක් දෙන්න බැරිද? ඒක ජාත්‍යන්තර කුමන්ත්‍රණයද? ICT එක කියනවා ඒක වෙන එකකට වියදම් කරයි කියලා. ඔඩිටර් ජෙනරල් ඩිපාර්ට්මන්ට් එක කියන වෙන එකක් කියලා. පොඩ්ඩයි මම ඉව කරන්න. ඒ අනුව ඒ සංවාදයේ කොටසක් තමයි ඔබතුමා ඔය කියන්නේ. ඒ සංවාදයේ ඊට ඉස්සරහට ගිහිල්ලා අපි ඒ සංවාදේ නිමා කරා යම් එකඟතාවයකට ඇවිල්ලා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.